ஆய் போவான் ரெக்கார்டிங் டொட்டெல்கே யூடியூப் நாளிகாவஹரஹ රුවන්වැලි සෑයේ අභිරහස පිළිබඳව අපි පළමු කොටස ඔබ වෙත ගෙනාවා. ඉතින් එහි දෙවන කොටස තමයි අද දිනේදී අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට ප්ලේලිස්ට් එකට ගිහිල්ලා පොහෝ දහම් සාකච්ඡා කියලා තියෙන ප්ලේලිස්ට් එකේ අයිකන් එක ක්ලික් කරලා ඒකේ තියෙන පොහෝ දහම් සාකච්ඡා විරාජිත් බණ්ඩාර කියලා එතෙන්ට ගිහිල්ලා ඔබට පුළුවන් පළමු කොටස නරඹන්නට. ඉතින් පළමු කොටසේ කරුණු නැවත අපි මෙහිදී සාකච්ඡා නොකරන බව මතක් කරමින් අපි දෙවැනි කොටසට යොමු වෙමු. අවසන් කළ ස්ථානෙන් අපි පටන් ගමු. බුදුරජාණන් වහන්සේ දැන් වැඩම වෙන්නට පෙර අපි කතා කරා කොහෙටද මේ වැඩමවීම කරේ කියලා. පළවෙනි කොටස ඉතින් මේ වැඩමවීමට පෙර මේ භූමියට මහා සාල කියන දෙවියෙකු වඩිනවා. ඉතින් මේ රුවන්වැලි සෑ භූමියට මහා සාල කියන දෙවියෙකු වැඩමවීමෙන් අනතුරුව තමයි බුදුරජාණන් වහන්සේ එතනට වඩින්නේ. ඉතින් ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. මේකෙදි අනාගතයේදී බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු නිදන් වෙලා මේකේ සෑයක් ඉදිවෙන නිසා ඒක ආරක්ෂා කරන්න කියලා මහා සාල දෙවියන්ට ඒ වගකීම බාර වෙනවා, බාර දෙනවා. ඉතින් ඔන්න ඒ ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. මොකද බුදුජා මහන්සේ වඩින්නට කලින් මේ රුවන්වැලි සෑ භූමිය ආරක්ෂාවක් පවත්වාගෙන යන්නට බාර දීමක් සිද්ධ කරනවා. ඉතින් මේ බාර දීම සිද්ධ වෙන්නේ මේ මහා සාල කියන දෙවියන්. මොකද හේතුව මේ ද්‍රෝණය ධාතු නිදන් වෙලා මේකේ සෑයක් ඉදි වෙනවා. ඉතින් මේ සෑයේ ඉදි වුණාට පස්සේ එහි ආරක්ෂාව ඔබ බාර ගන්න කියලා මේ මහා සාල දෙවියන්ට තමයි බාර දීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආකාරයට කටයුතු සිද්ධ වෙගෙන යද්දී මේ භූමියේ අපවිත්‍ර වන්නට බැහැනේ. දැන් මහා සෑයක් ඉදිවෙන අනාගතයේදී ඉතින් ඒ නිසා මේ භූමිය බොහොම පවිත්‍රව තිබෙන්නට ඕනි. සතුන් ආදී ගැවසීම අඩු වෙන්නට ඕනි. ඒ අපවිත්‍ර වීම සිදු නොවෙන්නට ඕනි. ඉතින් මේ හේතුව නිසා මොකද වෙන්නේ? මේ භූමිය කටු හැදෙනවා. කටු හැදෙන්නේ මොකටද? අපවිත්‍ර නොවන ලෙස පැවතීමට. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී අදිෂ්ඨාන පහ කරනවා. ඉතින් මේකෙදී පස්වෙනි අදිෂ්ඨානය ගැන අපි අවධානය යොමු කළොත් මේකේ පස්වෙනි අදිෂ්ඨානය විදිහට සනිටුහන් වෙන්නේ ස්වර්ණමාලි මහරජාණන් වහන්සේ ධාතු පිහිටන දවසේදී ඒ ධාතුන් වහන්සේලාගේ ශ්‍රී බුද්ධ දේහයෙන් මැවි යමක මහා ප්‍රාතිහාරේ පාත්තා ලෙසයි. මා ඔබට නැවත එය සිහිපත් කළොත් මෙහි පස්වෙන අදිෂ්ඨානයේ විදිහට සඳහන් වෙන්නේ මේ ස්වර්ණමාලි මහා චෛත්‍ය ධාතු පිහිටන දවසේදී යමක මහා ප්‍රාතිහාරේ පාන්නට ඕනි බුද්ධ දේහ ශ්‍රී බුද්ධ දේහය මැවිලා කියලා. ඉතින් ඒ ආකාර අදිෂ්ඨානය තමයි පස්වෙනි අදිෂ්ඨානය බවට පත් වෙන්නේ. සක්‍රදේවේන්ද්‍ර ලක්දිව බුදුදහම රැකීමට පැවරීම කාර්ය සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වන් පහ වදාරනවා මේ අදිෂ්ඨාන පහ ප්‍රකාශයෙන් එහෙම නැත්නම් චින්තනයෙන් අනතුරුව. ඉතින් ඒ ආකාරයට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ද්‍රෝණ 8ක් 13 වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් හිමි වෙනවා කෝලිය ජනපද වැසියන්. ඉතින් මේ ප්‍රමාණාත්මකව ගත්තොත් එහෙම නැලි 16ක්. නැලි 2ක් කියලා කියන්නේ ද්‍රෝණ 1ක්. එතකොට නැලි 16ක් කියලා කියන්නේ ද්‍රෝණ 8ක්. අන්න ඒ ආකාරයට තමයි මේ ද්‍රෝණ 8ේ ප්‍රමාණය මිනුම් කිරීමකට ලක් වෙන්නේ. ඉතින් මේ මිනුම යොදාගත්ත ද්‍රෝණ බමුණා විසින්නේ. ඉතින් මේ ද්‍රෝණ බමුණා විසින් යොදාගත් මිනුමක් වෙච්ච නිසා මේක ද්‍රෝණයේ ලෙස සලකන බව එක්තරා මතයක් පවතිනවා. නැලි 32ක් බුසල් 1යි. නැලි 16ක් ද්‍රෝණය. ඒ කියන්නේ බුසල් භාගයක්. ඉතින් අද බුසලයි මගද නැලියයි අතරයි ඒ අතරත් වෙනසක් පවතින බව අපි සිහි තබා ගන්නට ඕනි. ඉතින් මේ මහා සෑයට 13 වහන්සේලා ලැබෙන ආකාරය බුදුරජාණන් වහන්සේ කුසිනාරා සල් උයනේදී සක්දෙවි රජු කැඳවලා පැවසීම කරලා තියෙනවා. ඒ කොහොමද කියලා බැලුවොත් මෙන්න මේ ආකාරයට තමයි. මාගේ 8 ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා අතරින් එක් ද්‍රෝණයක් පමණ ධාතුහු කෝලිය රජදරුවන් පුද පූජා කරනු ලබන්නාහ. ඒ ධාතු ද්‍රෝණය දවස ලංකාදීපෙහි රුවන්වැලි නම් දාගැබක පිහිටන්නේ වදාළසේක. අන්නේ ආකාරයට සනිටුහන් කරනවා, ප්‍රකාශනය කරනවා. බුද්ධ පරිනිර්වාණය පසු රාම කියන ගමේ, මෙහෙම නැත්නම් රාම ග්‍රාමේ කෝලිය රජදරුවන් ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ඒ තැන්පත් කරලා නිමවනවා දාගැබක්. මේක තියෙන්නේ ගංගානම්
ගඟලඟ පස්ස කාලෙකදී මොකද වෙන්නේ මේ ඉදි කරපු දාගැබ මහා වැස්සකින් විනාශ වෙලා යනවා ඒකේ තිබ්බ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබු රන් කරඬුව මහා සාගරයට ගසාගෙන යනවා ඉතින් මේ ආකාරයේ සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් මේ ආකාරයට මහා සාගරයට මේ රන් කරඬුව ගසාගෙන ගියාට පස්සේ මහා කාල කියන නාගරාජයාට මේ කරඬුව හමු වෙනවා සෝනුත්තර කියන සාමණේරයන් වහන්සේ නාලුවට මැණික් අසුනට වැඩම කරලා නාරජුගේ උපායෙන් මිදිලා මේ වාසලදත්තා කියන නාගයාගේ කුසේ මේ සංගවාගනීමක් කරගත්ත මේ රන් කරඬුව 이르දි බලයෙන් ලබා ගැනීම සිදු කර ගන්නවා මේ අවස්ථාවේදී මහාමේර පර්වතේ පාමුල තමයි මේ වාසලදත්තා සිටින්නේ ඉතින් මේ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා සහිත කරඬුව මේ අවස්ථාවේදී උන්වහන්සේ විසින් ලබා ගැනීමක් සිදු කරනවා. ඉතින් රුවන්වැලි සෑ රජදානන් ලෙස අපි ගරු භූමන්ට පාත්‍ර කරන්නට මේ ද්‍රෝණයක් පමණ වෙන ධාතුන් වහන්සේලා අපි නිරන්තරයෙන් වන්දනාමානයට ලක් කරනවා. ගරු භූමන්ට පුදු සත්කාරයට ලක් කරනවා. ඉතින් ඒ ආකාරයට ගරු භූමන් දක්වන්නේ මේ තරම් දුෂ්කර ලෙස එහෙම නැත්නම් මේ වෙනත් ස්ථානයක තැම්පත් කරලා තිබිලා ද්‍රෝණය මිනුම් කරලා ඒ මිනුමෙන් ලබාගත් ධාතුන් වහන්සේලා වෙනත් චෛත්‍යයක නිදන් කරලා ඒ චෛත්‍යයත් අවසානයේ කැඩී බිඳී ගිහිල්ලා ගම් වතුරකින් ඒ ආකාරයට පැමිණි ධාතුන් වහන්සේලා තමයි ශ්‍රී ලංකාවේ මේ රුවන්වැලි මහා සෑයේ නිදන් වෙන්නේ. ඉතින් බලන්න එහි තියෙන අපූර්වත සහ ගෞරවණීය ස්වභාවයේ කොතරම් උපරිම මට්ටමින් පැවතිය යුතුද කියන කාරණය අපි අපගේ සිත් තුළට ධාරණය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ ධාතුන් වහන්සේලා නිදන් වෙලා තිබුණට පස්සේ නැවත මේ කරඬුව නැවත නාරජුගේ බාරයට පත් වෙනවා. ඉතින් නාරජුගේ බාරයට පත් වෙනාට පස්සේ නැවත මේ සවනොත්තර කියන සාමණේරයන් වහන්සේනේ 이르දි බලෙන් තමයි මේ ධාතුන් වහන්සේලා වැඩමවන්නට එහෙම නැත්නම් ඒ ලබා ගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වාසල දත්තාගෙන් මේ කුසේ සංගවාගෙන සිටපු මේ ධාතු වහන්සේලා අපගේ රුවන්වැලි මහා සෑයේ නිදන් වෙනවා. ඉතින් මෙතරම් දුෂ්කර ක්‍රියාවකින් එහෙම නැත්නම් ඉතා අපහසුවෙන් ලබාගත් ධාතුන් වහන්සේලා තමයි මෙහි රැඳී පවතින්නේ. ඉතින් එය කොතරම් ගෞරවනීය ආකාරයෙන් අපි පුද සත්කාරයෙන් යුතුව සහ ගෞරවනීය ලෙස සැලකිය යුතුද කියන කාරණය ගැන අපි නැවත නැවත සිතන්නට වෙනවා මේ ඉතිහාසය බොහොම අභිමානවත්ව ගවේෂණය කරන අවස්ථාවේදී. ඉතින් ඔබට අපි මේ ඉදිරිපත් කරේ රුවන්වැලි සෑයේ අභිරහසේ දෙවෙනි කොටසයි. ඉතින් මෙවැනිම සැඟවුණු තවත් තොරතුරු ඔබ නොදන්නා තොරතුරු නමුත් ඉතාමත්ම වටිනා තොරතුරු මේ රුවන්වැලි සෑය පිළිබඳව අපි තවදුරටත් ඉදිරිපත් කරන්නට recording.lk වෙතින් අපේක්ෂා කරනවා. ඉතින් ඒ නිසා ඔබ දිගටම රැඳී සිටින මේ රුවන්වැලි සෑයේ අභිරහසේ ඊළඟ කොටසේ ඔබ නොදත් දේ දැනගැනීමට ඔබට ආයුබෝවන්.